සාමාන්‍යයෙන් ලොව ඕනෑම ආගමක් තියෙන්නේ අපි ජීවිත හැම විටම පීඩාකාරී නිසායි. මේ හැම ආගමකටම අවසානයේ end game එකක් තියෙනවා. මේ හැම ආගමකම අවසාන අරමුණ වෙන්නේ දුකින් ඈත්වීමයි. බුදුන් වහන්සේගේ end game එක එහෙම නැත්තම් නිවන කියන්නේ මොකක්ද? නිවනේ අරමුණ මොකක්ද? මෙය ඔබ ඇසිය යුතුම කතාවකි. මෙහි අවසානයේ තෙක් රැඳී සිටින්න. ඔබට බොහොම ස්තුතියි අඳුරු කුටිය වෙත ආවට. අද මම කරන්නේ බුදුදහමේ තාක්ෂණික පැතිකඩ කියන සීරීස් එකේ එක් කොටසක්. අඳුරු කුටිය වෙත ආපු පළවෙනි වතාව මේක නම් subscribe කරන්න. notification bell එකත් click කරන්න. අපි යන්නේ වෙනස් ගමනක්. හරි, අපි බලමු බුදුන් වහන්සේගේ end game එක මොකක්ද කියලා. මම මේක ඉතාම කැටියෙන් පැහැදිලි කරන්නම්. නිවන කියන්නේ මිත්‍රවරුනි අපි කිසිවෙකුට අත්දකින් තිබෙන කාරණාවක් නෙමෙයි. දෙවියන් වහන්සේ වේවා, මහා බ්‍රහ්මයා වේවා, ඊශ්වරයා වේවා මොන ආගමෙත් කියලා දෙන්නේ මේ game එක දිනන විදියයි බුද්ධිමතුනි. මේ game එක දිනලා අපේ දුක නැති කරගන්න පුළුවන්ද? බැහැ. දුක නැති කරගන්න නම් අපි game එකෙන් අයින් වෙන්න ඕන මිත්‍රවරුනි. අනිත් හැම ආගමක්ම මේ ගේම් එක දිනන විදිය ගැන කතා කරද්දී බුදුන් වහන්සේ විතරයි මේ ගේම් එක එන් කරන හැටි, එහෙම නැත්නම් මේ ගේම් එකෙන් අයින් වෙන හැටි කියලා දුන්නේ. බුදුන් වහන්සේගේ වචනයට අනුව නිවන කියන්නේ බුදුන් වහන්සේ විසින්ම හඳුන්වපු සංසාරයේ අත්හිටුවීම, නතර කිරීම. කොටින්ම කියනවා නම් මේ සංසාරය කියන අති දැවැන්ත ගේම් එක ආයි ප්ලේ නොකර ඉන්න තත්ත්වයට පත් කිරීම තමයි නිවන කියන්නේ. නිවන අපට තේරුම් ගන්න පුළුවන්ද? අපි වගේ NPCs ලට මේ නිවන කියන අන්තිම ලෙවල් එක ප්ලේ කරන්න චාන්ස් එකක් හම්බෙලා නැහැ මිත්‍රවරුනි. මොකද අපි මේ ගේම් එකේ NPCs ලා. දන්නේ නැති අයට කියන්නම් NPCs ලා කියන්නේ කෙටියෙන් කම්පියුටර් ගේම් එකක ප්ලේ කරන කැරක්ටර්ස් වලට අමතරව කම්පියුටර් ජෙනරේටඩ් කැරක්ටර්ස් ලා ඉන්නවා. එයාලා තමයි NPCs ලා කියන්නේ. නිවන අපිට තේරුම් ගන්න පුළුවන්ද කියන එකට මම එක උදාහරණයක් කියන්නම්. ඉබ්බා ගොඩබිම හා මුහුදේ දෙකේම ඉන්න සතෙක්. ගොඩබිමක ඉන්න ඉබ්බෙක් එක දවසක් මුහුදට ගියාම එයාට මාළුවෙක් හම්බුණාලු. ඉතින් මෙතනදී ඉබ්බා මාළුවාට ගොඩබිමේ ස්වභාවය ගැන විස්තර කරාලු. ගොඩබිම බොහොම රළු පෘෂ්ඨයක්. මේ බය හිතන රළ පාරවල් නැහැ. මේ කිමි දෙන්න බෑ. මේ වගේ කතා ටිකක් කිව්වලු. එහෙත් මෙම විස්තරය පිළිගන්න මාළුවා සූදානම් නැහැ මිත්‍රවරුනි. මොකද මාළුවාට කිසිම අදහසක්, කිසිම අත්දැකීමක් නැහැ මේ ගොඩබිම කියන දේ ගැන. මම හිතනවා ඔයාට ඒක තේරෙන්නේ නැති කියලා. මිනිසා කියන සත්වයා ගොඩනැගිලා තියෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පංචේන්ද්‍රයන්ට පමණක් ගෝචර වෙන දේවල් විස්තර කරන්නයි මිත්‍රවරුනි. ආ, එක දෙයක් කියන්න තියෙනවා. ඔයා මේ දිගහැරුම සම්පූර්ණයෙන්ම බැලුවට පස්සේ ඔයා මෙන්න මේ වීඩියෝ දෙක අනිවාර්යෙන්ම බලන්න. මොකද මම මේකේ පැහැදිලි කරන සිද්ධාන්තයේ පැටලිලි සහගත තැන් මේ දෙකෙන් ඔයාලට ලැහ ගන්න පුළුවන්. දැන් හදිසි වෙන්න එපා. මේක ඉවර කරලම යන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් දෙකම සටහන් කරලායි තියෙන්නේ. හරි, අපි නවත්තපු තැන. ඉතින් මේ නිවන කියන සංස්කරණය නොවූ අසංකත වූ අපේ අත්දැකීමක් වෙච්ච නැති දෙයක් ගැන විස්තර කරනකොට සමහරුන්ට හිනා යන එක සාධාරණයි. අවුරුදු 2500කට වඩා පරණ දත්තයි, අවුරුදු 100කට වඩා පරණ දත්තයි සංසන්දනය කරනවා වගේ ඔල මොට්ටල වැඩ කරන්න කලින් හිතන්න ඕන මිත්‍රවරුනි, අවුරුදු 2500කට එහා කියපු දෙයක් මෙච්චර කල් පැවතීගෙන ඉන්නේ කොහොමද කියලා. අනිත් එක, එච්චර කාලයකට එහා ඉඳලා අපිට මේ තේරුම් කරන්න හදන දේ මොකක්ද කියලාවත් අපි හොයන්න ඕන. අපි නිවන පිළිබඳව කතා කරනවා කියන්නේ පැවැත්ම ඇති තැන සිට නැවැත්ම ගැන කතා කිරීමයි. මිනිසුන් නිරන්තරයෙන්ම මානසික වශයෙන් කිසියම් රෝගයකින් පෙළෙනවා. භෞතිකව රෝගයක් නැති වුණත් මනස හැම වෙලාවෙම යම් කිසි ආකාරයක රෝගයකින් පෙළෙනවා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පලිගැනීම, මාන්නය වගේ කාරණා නිසා මිනිසුන් මනසින් නිතරම ලැඩ වෙලා ඉන්නේ.
ඉතින් මිත්‍රවරුනි අපි මේ කියන ඉතින් මිත්‍රවරුනි අපි මේ නිවන කියන එකට යන්න අපිට මේ කියන රූල්ස් කඩන්න සිද්ධ වෙනවා චතුරාර්ය සත්‍ය ඒක යටතේ තියෙන ස්කන්ධ ධාතු අටාරස ධාතු ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ වගේ පුදුම් දේශනා කරලා තිබෙන චීට් කෝඩ් වලින් තමයි මිත්‍රවරුනි මේ රූල්ස් කඩන්න පුළුවන් හැබැයි මේ රූල්ස් කැඩුවට අපි ඒ ලෙවල් වල හරියට ප්ලේ කරන්නත් ඕන මිත්‍රවරුනි काम तन्हा विभव तन्हा यानि तृष्णा त्रित्वय तमय निवन दुरस्करण हेतु मेल तमय अपे विलन ला चतुरार्य सत्य कीन चीट कोड पुलवन मित्रवरुनी मे मम कियपु विलन लगे विस्तर संपूर्णेन्म दनगन्न मित्रवरुनी ओनेम गेम एकक् अपि दिगटम प्ले करन्ने एकट आसीतुनामयि अन्न ए असीमित आशाव तमय तृष्णाव कियन्ने मे तृष्णाव तीनकन् අපි දිගටම මේ අපි ආස ගේම් එක ප්ලේ කරනවා අපිට එපා වෙනකන් අපි මේ ගේම් එක දිගටම දිගටම ප්ලේ කරාම අපි ඉබේම මේ ගේම් එක ප්ලේ කරන එක නවත්තනවා මොකද එකම දේ දිගටම දිගටම ප්ලේ කරලා අපිට එපා වෙනවා අපේ මේ සංසාරය කියන ගේම් එකත් ඒ වගේ මිත්‍රවරුනි සෑහෙන්න ප්ලේ කරනවා එපා වෙනකන් ප්ලේ කරනවා ඉතින් බුදුමහසේ කියන්නේ මේක එපා වෙනකම් ප්ලේ කර කර ඉන්න ඕන නැහැ කියලායි. එයා ඒක කලින්ම තේරුම් අරගෙන ඉක්මනටම අපිට මේ ගේම් එකෙන් ඈත් වෙන්න පුළුවන් කියලායි බුදුන් වහන්සේ කියන්නේ. බුද්ධිමතුනි සක්විති රජෝ ඉන්නෙත් මේ සංසාරයේ කියන ගේම් එකේ එක තැනක. අපි හැමෝම මේ සංසාරයේ කියන ගේම් සීරීස් එකේ එක එක තැන්වල එක එක ලෝකවල ඉන්නේ. බුදුන් වහන්සේ කියන ආකාරයට සක්විති රජ වීම දිව්‍ය ලෝකයට යාමටත් වඩා උතුම්ම සැපද කියන්නේ නිවන නොහොත් එන් ගේම් එකයි බුදුදහමේ සඳහන් වෙන වචන ඒ කියන්නේ දුක තණ්හාව වගේ වචනවල ටෙක්නිකල් පැත්ත පොඩ්ඩක් හිතන්න බොහෝ දුරට අපිට නිවන තේරුම් ගන්න පුළුවන් එතකොටයි මම කලින් කිව්වා වගේ නිවන කියන්නේ අපිට අත්දැකීම් වලින් විස්තර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මිත්‍රවරුනි ඒක හරියට ප්ලේ කරන ගේම් එකක ඒකේ ඉන්න NPCs ලට ඒ ගේම් එකෙන් අයින් වෙන්න ඔයා ගේම් එක ඇතුලේම කියලා දෙන්න හදනවා වගේ වැඩක් බුද්ධිමතුනි. ඔයා ප්ලේ කරන ගේම් වල ඉන්න කම්පියුටර් ජෙනරේටඩ් චරිත ඔයාට පාලනය කරන්න බැහැනේ. බුදුන් වහන්සේ කියලා දෙන්න උත්සාහ කරේ මේ ගේම් එකෙන් අයින් වෙන හැටි මිත්‍රවරුනි. අපි මේ ගේම් එක දිගටම ප්ලේ කරනවාද? අපි මේ ගේම් එක දිනන්නම ප්ලේ කරනවාද? එහෙමත් නැතිනම් ඇත්තටම අපි මේ ගේම් එකෙන් අයින් වෙනවාද? අඳුරු කුටියේ සංවාද සඳහා එක්ුණු ඔබ සියල්ලන්ටම පෙහෙවින් ස්තුතියි. ඔබ මෙම වීඩියෝවෙන් යම් දැනුමක් ලැබුවා නම් මෙම වීඩියෝව ලයික් කර අඳුරු කුටිය නාලිකාවට subscribe කොට අදහස් පූර්වයේ අදහසක්ද පළ කර යන්නට අමතක නොකරන්න. මෙම පණිවිඩය මිතුරන් අතර රැගෙන යන්නටද අමතක නොකරන්න. ෂෙයා කරන්න. ඔබට සත්‍ය පමණක්ම අසන්නට ලැබේවා. ස්තුතියි.